ආයුබෝවන් සුබ දේශනාක ලැබුවා වූ නත්තල නිරෝගී භාවය සාමය සතුට රජයන සුබ නත්තලක්ම වේවා සියලු දේශන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ කරන්නේ මම උදේශාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූ අසිරිමත් නත්තල් දිනය අතයි අපවත්වී වදාළ පූජ්‍ය අලුත් නුවර සුමනතිස්ස නාහිමි අනුරුව ජනපති ප්‍රධානත්වයෙන් නිරාවර්තය කරයි आंडूट जनता वगे दुकामत काई विपक्ष नायक सजित कियाई प्रथमे नवदाहने देशीय पुआत्वेत उंदु अब सीतलात समग उदा उ जेसुस क्रिस्तुस वहांसेगे उत्पत्तिय समरण असरिमत नत्तल अदाय අදින් වසර 2020කට පෙර අතව බෙත්ලිහිමේ කුඩා ගවලෙනක සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලොව විප්ලවීය ගමන් මගක ආරම්භය වුණා. ඒ ලෝකයට සාමයේ පණිවුඩය ගෙන ආ ජේසු බිලිඳාගේ උපත සමගින් ඊශ්‍රායලයේ නාසරත් හිමිසු මරියා කන්‍යාවට සහ ජෝසප් යන දෙපළට උපන් මෙම වාසනාවන්ත බිලිඳා ජීසස් යන නාමය ලැබුවේ ගැලවුම් කාර්යය යන අදහසින්. මේ අසිරිමත් දරුවපත සිදු වූයේ සීතල දෙසැම්බරේ ගවලෙනක සීතල මීදුම් මතරින් පායා තිබූ ඒ අපූර්ව වල්ගාතරව මේ අසිරිමත් උපත පිළිබඳව ලෝකයට හෙළි කළා. නත්තලහ බැඳුණු සංස්කෘතියද මේ අතර සුවිශේෂීත්වයක් දරනවා. ඒ රටින් රටට වෙනස් වන්නේද ඊට අනන්‍ය වූ පොදු ලක්ෂණ සුරක්ෂිත කරගනිමින්. නත්තල් ගස, නත්තල් සීයා, නත්තල් සුබ පැතුම්පත් සහ නත්තල් කෑම මේසය මේ අතරින් කිහිපයක්. නමුත් නත්තල සැමරිය යුත්තේ එහි ඇති විචිත්‍රත්වයට මෙන්ම එහා බැඳුණු ආධ්‍යාත්මික ගුණාංගයන්ටද මුල් තැන දෙමින්. ඒ වගේම මෙවර නත්තල ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව සමරන මෙන් ලක්වාසී ඔබ සැමගෙන් අපද ඉල්ලා සිටිනවා. මේ අතර උදා වූ නත්තල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පෙතුම් පණිවිඩයක් එක් කරමින් සඳහන් කළේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළ සාමයේ ප්‍රේමයේ සුභාරංචිය ලොව පැතිරේවා යන්නයි. නත්තලේ අසිරියෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සියලුම ක්‍රිස්තියානි බැතිමතුන්ගේ සෑම නිවසක්ම සෑම හදවතක්ම සාමයෙන් සහ නිරෝගී භාවයෙන් පිරි ඉතිරේවා යයි ප්‍රාර්ථනා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නත්තල් දින සුබ පැතුම් පණිවිඩය නිකුත් කර තිබුණා. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සාමය තේමාව කොටගෙන අනිකාට උදව් කරමින් නත්තල සැමරිය යුතු බවයි. මේ අතර ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම සහ බැඳුණු යහපත් ප්‍රාර්ථනා ඉටුවන සමාජයක් බිහි කිරීමට අදිටන් කරගන්නා දිනේ බවට නත්තල් දිනය පත් කරගන්නා ලෙස දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාද නත්තල් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. කෝට්ටේ මාදිවල ඊයම් පෝරුව ගංගාතිලක විහාරයේ ඉදි කෙරුණු අපවත් වී වදාළ පූජ්‍ය අලුත් නුවර සුමනතිස්ස නාහිම්පාණන් වහන්සේගේ අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරාවරණය කළා. කෝට්ටේ මාදිවල ඊයම් පෝරුව ගංගාතිලක විහාරයේ ඉදි කෙරුණු අපවත් වී වදාළ පූජ්‍ය අලුත් නුවර සුමනතිස්ස නාහිමි අනුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරාවරණය කිරීම සිදු කළා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇතුළු විහාරස්ථානවල දායක දායිකාවන් පිරිසක් එක්ව සිටියා. මේ අතර හොරණ කුරුඳුවත්ත මහා විහාරාධිපති සුවසර්ණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මුටේ සිරිවිමල නාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීමෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදීගත් නව PCR යන්ත්‍රයේ නිලවශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. නව PCR යන්ත්‍රය දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවය උදෙසා කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. මෙම අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරුන් දෙක්ව සිටියා. කොරෝනා පැණියට මුවා වී ගුණාත්මක එන්නත් ජනතාවට ලබා නොදීමට රජය කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. සමගී ජනබලවේගයේ ගමින් ගමට දොරින් දොරට වැඩසටහනට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන හමුවක් රත්කම ප්‍රදේශයේදී පැවැත්ුණා.
අපේ රටත් ලෝකයක් කොවිඩ් 19 වෙලා ගන්නා වූ අතරතුර මට පේනවා තවත් භයානක රෝගයක් තිබෙනවා මේ ආණ්ඩුවට. අරක කොවිඩ් 19 මේගොල්ලන්ට හැදිලා තියෙනවා බලය 19. පුදුම කෑදරකමක් බලයට තියෙන. බලෙන් මත්වෙච්ච මේ රජයට තියෙනවා දැන් පවර් 19 කියන ලොකු ලෙඩේ. ඉතින් මං හිතනවා ඔක්කොටම ඉස්සෙල්ලා ආණ්ඩුවටත් ගහන්න ඕනේ එන්නත. මොකද්ද යන එන්නත? දුන්නු පොරොන්දු මතක් වෙන එන්නත. ඒ සියලු දේම අමතක වෙලා තියෙන. ඊළඟට ගහන්න ඕන තවත් එන්නත. ජනතා දුක තේරෙන එන්නත. දැන් ජනතා දුක තේරෙන්නේ නැහැ. පුදුම ආණ්ඩුවක්. දැන් බලන්න මිත්‍රවරුනි මං හිතන්නේ ආණ්ඩුවත් ඒක ගැන පොඩ්ඩක් හිතාගෙන යනවා. දුක තේරෙන එන්නත. නාඩි තේරෙන බෙහෙත. ගැසට් මේනියා බෙහෙතට මං හිතන්නේ ඒගොල්ලෝ දැන් ප්‍රතිකාර ගන්නවා. මොකද දැක්කනේ අර තරඟෙට ලීටර් ගණන් ඒ බෙහෙත බොනෝ. හැබැයි මම දැක්ක දෙයක් තමයි දීපු වෙලාවේ ඉඳලම අර පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනකොට කොහෙද යන්නේ මල්ලේපොල් උත්තර දෙන්න. අමුතුම පැණියක් ඒගොල්ලෝ ගහලා තියෙනවා. ඒ පැණිය නිසා සිහිවිකල් වෙලා මේ පැණියේ නාඩගම විකට රංගනය ඇයි නිර්මාණය කරේ කියලා. ඔය පැණිය බොරු පැණිය ජනතාවට ලබා දෙන එක ලේසි මුදල් වියදම් කරලා ගුණාත්මක එන්නත් ටික පිටරටින් ගේනවට වැඩිය. මෙන්න ඇත්ත කතාව. ආර්ථික නිසි මගට යොමු කිරීමට වත්මන් රජය සමත් වී ඇති බව අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අපි ලබන වර්ෂය තුලදී මේ රටේ ජනතාවට මෙවන් ලෝක අර්බුදයක් යටතේ වුණා. අපේ රටේ ජනතාව අගාධයට නොඇටි බේරීම සඳහා මේ රට තුල නිෂ්පාදනය කළ හැකි සියලු භාණ්ඩ ආසේවා අපි විසින් නිෂ්පාදනය කර ගැනීමට ජාතික ප්‍රමුඛතාවයක් ලබා දීලා තිබෙනවා. 77න් පස්සේ ප්‍රථම වතාවට සහල් කහ උදු ගම්බිරිස් මේ මැනි භාණ්ඩ වර්ග රාශියක් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. හෙටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ පසුගිය කාලේ යහපාලනය අනුගමනය කළ ප්‍රතිපත්ති අනුගමනය කළා වෙළඳපොලේ රුපියල් 85ට සාල් පුරවන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඉන්දියාවට ගිහිල්ලා ඇනවුමක් දාලි වෙලා පොන්නි සම්බ කියන හාල් වර්ගය ආනයනය කළා නම් දැනුත් රුපියල් 85ට සතියක් ඇතුළත හාල් වලින් මේ රට පුරවන්න පුළුවන්. ඒ වෙලාවේ හාල් මිල අඩු වුණා කියලා පොඩි తాවකාලික වාසියක් ලබා ගන්න පුළුවන්. නමුත් රජයේ ඉන්නේ එවැනි ආනයනකරුවන්ගේ ජාවාරම්කරුවන්ගේ පැත්තේ නෙමෙයි මේ රටේ මහ පොළොවේ හැපෙන ගොවි ජනතාවගේ පැත්තේ. මේ නිෂ්පාදන සැපියුම් වෙළඳපොළට එන විට ලබන්නා වූ වර්ෂයේ එච්චර කරුවල නැහැ. ඉතින් ජනප්‍රිය නොවන දේශපාලන තීන්දුව ගන්න වෙනවා. කෙටි කාලයකට බැනුම් අහන්න වෙනවා. නමුත් දිග කාලීන වශයෙන් අපේ රටට අවශ්‍ය කරන සියලුම කෘෂිකාර්මික ද්‍රව්‍ය ටික අපේ රටේ නිපදවා ගැනීම සඳහා වෙන ජාතික වැඩපිළිවෙලට තමයි රට යොමු කරන්නේ. වෙළඳ අමාත්‍යවරයා වර්තමානයේ රටේ ජනතාව තුළ විහිළුකාරයෙකු බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. සේවා ආර්ථිකයත් පළවෙනි කාර්තුවේ ගියවුත්තර සාපේක්ෂව බරපතල කඩාවැටීමක් ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ කොරෝනා අර්බුදය නිසා බඩු මිල වැඩි වුණා ආර්ථික වැටුම කියන එක 100%ක් ඇත්ත නෙමෙයි. ඇත්ත හේතුව තමයි මේ ආණ්ඩුවට අපේ රටේ ආර්ථිකය අසුරවන්න බැරිකම. හැම එකක්ම වගේ වේගෙන් මිල වැඩි වෙලා තියෙනවා. ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වෙලා තියෙනවා. 7-5කින්වත් මෙහි පෙට්‍රල් ඩීසල් අඩු කරේ නැහැ. ෆුඩ් සයිකල් වලින් පෙළපාලි ගිහිල්ලා අනු කරන්න කියලා බල කරපු ඒ විපක්ෂයේ හිටපු කණ්ඩායම අද ආණ්ඩු කරනවා. හැබැයි ආණ්ඩු කරද්දී තෙල් මිල 7-5ක්වත් අනු කරේ නැහැ. බස් ගාස්තු වැඩි කරා. බස් ගාස්තු වැඩි කරේ බස් වල යන මගීන් ප්‍රමාණය සීමා කරනවා කියන කොන්දේසි ටියට. හැබැයි අද කවුරුත් දන්නවා බස් රථවල එහෙම මගීන් සීමා කිරීමක් නැහැ. මේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ ගැසට් 5ක් ගැහුවා. හාල් වෙළඳාම් පිළිබඳ ගැසට් ගැහුවා. අන්තිමට හාල් මෝල් හිමියන්ටත් ගැසට් ගැහුවා. මොන ගැසට් ගැහුවත් සක්කරයාගේ පුතා වයිමාවත් හාල් මිල අඩු වෙලා නැහැ. බඳුළු ගුණධර මහත්මයාම විහිළුකාරයෙක් වෙලා තියෙනවා. එතුමාටම පිළිගන්න සිද්ධ වුණා මේ ගැසට් ගැහිල්ලෙන් හාල් මිල අඩු වෙන්නේ නැහැ කියලා. වෙළඳහ පාරිභෝග කටයුතු ඇමතිවරයා අද විහිළුකාරයෙක් වෙලා තියෙනවා. එතුමාට කරන්න දෙයක්වත් නැහැ. කොච්චර ගැසට් ගැහුවත් හාල් මිල අඩු වෙන්නේ නැහැ. පාලනය වෙන්නේ නැහැ. ඒ මාෆියාව පරණ විදියටම යනවා. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ජාතිවාදය ආගම්වාදය පදනම් කරගෙන කොරෝනා භාවිතා කරලා දේශපාලනය කිරීමට විරුද්ධයි කියන එකත් අපි කියන්න ඕනේ. හැබැයි හැම ජාතියකම ජනතාව ඓතිහාසිකම් පෞද්ගලිකව ආරක්ෂා කරගන්නවා වෙනුවට සමස්තයක් හැටියට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තීන්දු ගැනීම ප්‍රජාවකගේ යුතුකම කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕනේ. මේ ප්‍රශ්නයට විසඳුම හොයන්න ඕන මහපාර නෙමෙයි. මේක දේශපාලන පක්ෂවල සාකච්ඡා කරලා ගන්න ඕන තීරණයකෙත් නෙමෙයි. මේ පිළිබඳව තීරණය ගන්න ඕන සමස්ත ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන වගකීම දරන රජය.
සුදුසු තීරණය ගැනීම රජයේ වගකීමයි මල සිරුරු ආදාහනයේ පිළිබදව මතු වී තිබෙන ප්‍රශ්නය ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා භූමි දාන කිරීමට අවස්ථාවක් ලබා නොදීම හේතු කොටගෙන ඔවුන් විශාල කම්පනයකට පත් වී තිබෙන බව හරි පැහැදිලි මෙවැනි සංවේදී ප්‍රශ්නයකදී අනුගමනය කළ යුතු වන්නේ විද්‍යාත්මක සෞඛ්‍ය තාක්ෂණික ප්‍රවේශය බෞද්ධ අතරේ විශාල පිරිසක් ඉන්නවා භූමි දානයට කැමති පිරිස හැංගීම් වලට ඉඩ දෙන්න එපා විද්‍යාත්මක කරුණු වලට ඉඩ දෙන්න යම් ජන කොටසක් අරමුණු කරගෙනයි මේක කරන්නේ මේක පරිගැනීමක් ආදී වශයෙන් කියන එක මා විශ්වාස කරන්නේ සාධාරණයි කියලා පළවෙනි රැල්ලෙන් අපේ රට අපි ගැලෙව්වා දෙවන රැල්ලටත් අපි දැන් ඉතාම සාර්ථකව මුහුණ දෙනවා සෙසු ආර්ථික සමාජ සංස්කෘතික ක්‍රියාකාරීත්වයන්ටත් යම් මට්ටමකට ඉඩ දෙමින් රටත් වහන් නැතුව කොයිඩුත් පාලනය කිරීමේ උපාය මාර්ගික ප්‍රවේශයක් තමයි ආණ්ඩුව අරගෙන තිබෙන්නේ කොරෝනා අර්බුදය හරහා යහමින් ගසා කන ප්‍රතිපත්තියකට මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා යහමින් තමන්ට තමන්ගේ ගජ මිතුරන්ට ධන උල්පත් පාදා දෙන තත්වයක් තමයි අපිට මේක දකින්න ලැබෙන්නේ දෙවනකල පූජා භූමියට අයත් භූමියේ මනුම් කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණු අතර එහිදී තා උණුසුම්කාරී තත්වයක් හටගත්තා දෙවනගල පූජා භූමියට අයත් ප්‍රදේශයක ප්‍රේරණ කලාපයක් ඇති කිරීමට අවශ්‍ය භූමි සකස් කිරීම සඳහා වන සාකච්ඡාවක් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා अरनायक प्रादेशीय सभावे मंत्रिवरेको सियादहास पालकर्मिन सिटिन अतरतुर एम स्थानेट पेमिनि विहाराधिकारी पूज्य मेदिरिगिरिय पुण्यसार हिमियन मेलेस एम मंत्रिवरयाट सिय विरोधय पालकिरिमत समग एम अवस्थावे उणुसुम तत्वयक हटगत्ता එමුණුසුම් තත්ත්වයේ අවස්ථාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සිය සමීපයටගෙන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මන්ත්‍රීවරයාගේ කොළරේන් අල්ලා යමක් පවසන ආකාරය මෙලෙස කැමරා කාචයේ සටහන් වුණා. එමුණුසුම් තත්ත්වයේ සමග සාකච්ඡාව නතර කර දෙමීමට සිදු වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. මේගේ මත්සෙන් විශාල ප්‍රමාණයක් තිරකොවිල් වෙරළ තීරයට ගොඩ ගැසීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු සියතපට වාර්තා වුණා. අම්පාර තිරකොවිල් මුහුදු තීරයේ මියගිය මත්සෙන් රැසක් එම වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. ශ්‍රී සිතති විනයාගර් කොවිල් පරිශ්‍රයේ ඉදිරිපිට වෙරළ තීරයටයි මෙලෙස මියගේ මසුන් ගොඩ ගසා ඇත්තේ. තිරකොවිල් ප්‍රාදේශීය ලේකම් ටී කජේන්ද්‍රන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් සතිසේකර ඥන මහත්වරුන් මෙන්ම දීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ද මෙම සිදුවීම පිළිබඳ විමසා බැලීම සඳහා එම ස්ථානයට පැමිණ සිටියා. ප්‍රාදේශීය සභාවේද සහය ඇතිව වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති අතර ප්‍රදේශීය අධික දුර්ගන්ධයක් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සියත ප්‍රවෘත්ති අංශයේ වෙත මෙලෙස අදහස් පළ කළා. මෙය වාර්ෂිකව සිදුවන සංසිද්ධියක්. ඊසාන දිග මෞසම් සුළං සක්‍රිය වීම නිසා වර්ෂාපතන ලැබෙනකොට නැගෙනහිර ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින කලපු වල මෝය කටවල් විවෘත වෙන මෝද දෙසට කලපු වල ජීවත් වෙන මත්සෙන් මුහුදු ජලය එකතු වීම නිසා හෝ මෙම මත්සෙන් මුහුදු දෙසට පිහිනා යාම නිසා ඔවුන් විවෘත වෙනවා ඉතාමත් ලවණ අධික ජලයකට. ලවණ අධික ජලය ඔවුන්ට මෙතෙක් පැවති වැසි සහිත කාලගුණික තත්ත්වයේ ඉදිරියේදී පහව යනු ඇති බව කාලගුණික දෙපාර්තමේන්තුව පවසනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපය පුරා එදහෙළුණු මෝසම් වර්ෂාව හේතුවෙන් පවුල් 10,710ක පුද්ගලින් 35,640 දෙනෙකු මේවන විට පීඩාවට පත්ව තිබෙනවා. පීඩාවට පත්වුවන් සඳහා සහන සැලසීමට පියවරගෙන ඇති අතර නිරෝධායන නීති රීතිවලට අනුව ඥාතීන්ගේ නිවෙස්වල ඔවුන් නතර කිරීමටද කටයුතු කර තිබෙනවා. හැටන් වටවල ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ එදහෙළුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ A7 ප්‍රධාන මාර්ගයේ වටවල පොලිසිය අසල මාර්ගයේ කොටසක් පැතිබැම්මත් සමග ගිලා බැස තිබෙනවා. මේ අතර පොළොන්නරුව නවනගරයේ පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස 10ක් පමණ ජලයෙන් යටවී මේවන විට ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා.
තම ප්‍රදේශයට පිවිසෙන මාර්ග පද්ධතිය ආශ්‍රිතව ජලය බැස යාමට නිසි කණු පද්ධතියක් නොමැති වීම හේතුවෙන් මෙම ගම් වතුර තත්ත්වය ඇති වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. නිවාස හා ඉඩම් ජලයෙන් යට වී පැවතීම හේතුවෙන් ගම් වාසීන් මේ වන විට සෞඛ්‍ය ගැටලු වලටද මුහුණ පා සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ඉහළ ජල පෝෂක කලාප වලට අධික වර්ෂාව ඇදහැලීම හේතුවෙන් රාජාංගනීය ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් සහ දොරටු හතරක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. මෙම ජල ප්‍රවාහය තත්පරයට ගණාඩි 6650ක ධාරිතාවයකින් කලාවයටම උදාහරණු ලබන බැවින් අන්ගමෝ ජලාශයේද ජල මට්ටම ඉහළ ගොස් වාන් දොරටු දෙකම අඩි 1 බැගින් විවෘත කර තිබෙනවා. එම ජලය ලුණුවයට උදාහරණ බැවින් ජලාශය අවට සියලු ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසට රාජාංගනීය ජලාශය වාරි ඉංජිනේරු අනතුරු අඟවා තිබෙනවා. මේ අතර පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයත් සමග හපුතලේ නගරයවට මාර්ග මීදුමින් වැසී පැවතීම හේතුවෙන් රථවාහන ධාවනයේදී වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ බදුල්ල මාර්ගයේ හපුතලේ බෙරගල කොටස, හපුතලේ වැලිමඩ මාර්ගයේ තංගමලේ දක්වා කොටස සහ හපුතලේ බණ්ඩාරවෙල වයිහන්දිය දක්වා කොටස මෙලෙස මීදුමින් වැසී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිවයින තුළ මේ දිනවල තියෙන වර්ෂාපතනය දින දෙක තුල ක්‍රමක්‍රමයෙන් අල්ලීමක් අපි අපේක්ෂා කරනවා. තම උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව වගේ පළාත්වල පසුගිය දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. තැනින් තැන නැත්නම් ස්ථාන ස්වල්පයක වැසිකත්වයෙන් එම පළාත්වල නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් පැත්තේ සුළඟී වේගයේ පැය කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා වැසි සමග. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. කුරුණෑගල නගරයේ මහවීදියේ අලුත් වැඩියා කරමින් සිටි වෙළඳ සැලක බිත්තියක් මාර්ගයට කඩා වැටීමෙන් ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට දැඩි ලෙස ආලාභහානි සිදුව තිබෙනවා. එමෙන් මේ අසල සිටි පුද්ගලයෙකුද මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොවිඩ් වසංගතය හමුවේ සිය ජීවිත අවධානම නොතකා සිය සේවය සපයන ආයතන වෙනුවෙන් මුකාවරණ බෙදා දීමේ වැඩසටහනක් පෞද්ගලික ආයතනයක් මගින් ආරම්භ කර තිබෙනවා. යන උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය සඳහා මුකාවරණ බෙදා දීම සිදු වුණා. පොරවකින් හිසට පහර දී බරපතල තුවාල සිදු කර කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයෙකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ 48 හැවිරිදි තිදරු මවක් බවයි පොලිසිය සඳහන් කළේ. අදුදැසන වාද්දුව වෙරළ තීරයට ඩොල්ෆින් වර්ගයට අයත මත්ස්‍යයක ගොඩගසා තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්වීම මත්ස්‍යා යලි මුහුදට දැමීමට කටයුතු කළද නැවත එම මත්ස්‍යා වෙරළට ගොඩගසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් එම අවස්ථාව වන විට අදාළ ඩොල්ෆින් මත්ස්‍යා මිය ගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.